සුපුරුදු විදිහට ඡායාරූපේ කතාවක් ඔබත් එක්ක බෙදා හදාගන්නයි සූදානම. ඡායාරූපේ කතාවක් කියුවට මෙතන තියෙනවා ඡායාරූප දෙකක්. මේ ඡායාරූප දෙකම ලබාගෙන තියෙන එකම අවස්ථාව ඒ නිසා තමයි අපි මේ කාරණය තෝරගත්තේ. එක්තරා මේ පාපන්දු තරගයක් පැවැත්වෙනවා. මේ පාපන්දු තරගයේ අවසාන තරගය පැවැත්වෙලා ඒ අවසාන තරගයේදී ජයග්‍රාහකින් සහ පරාජිතයන් සුපුරුදු විදිහට තේරීපත් වෙනවා. ඒ අතරේ එක කණ්ඩායමක හිටපු එක සමාජිකයෙක්ට මේ පරාජය දරාගන්නට බැරි වෙනවා. පරාජය දරාගන්නට බැරි වුණා කියන්නේ මේ ක්‍රීඩකයාට තරහ යනවා. ඒ තරහෙන් වෛරයෙන් මේ ක්‍රීඩකයා කරන්නේ මේ තරඟය පටිගත කරමින් හිටපු කැමරා ශිල්පිනියක් ගාවට ගිහිල්ලා ඒ කැමරාව බිමට පතිත කරන එක. මේ කාරණය දකින අනිත් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මේ ක්‍රීඩකයා බොහොම සංසුන් විදිහට එතනට ගිහිල්ලා අර කැමරාව ආයෙත් තිබුණ විදිහටම සකස් කරන්නට උදව් කරන විදිහ තමයි අනිත් ඡායාරූපයේ දැක්වෙන්නේ. බලන්න එකම අවස්ථාවක දෙදෙනෙක් කටයුතු කරපු විදිහ. සාමාන්‍යයෙන් අපි අතරත් ඔහොමයි. හරි ඉක්මනට තරහ යන පුද්ගලයින් අපිට මුණ ගැහෙනවා. සමහර වෙලාවට ජය පරාජය විඳ දරා ගන්න බැරි පුද්ගලයින් අපිට මුණ ගැහෙනවා. දුක සතුට බෙදා ගන්නට බැරි පුද්ගලයින් අපිත් එක්ක මුණ ගැහෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඔබේ මනස සංසුන්ව පවත්ව ගන්න පුළුවන් නම් ඒක බොහොම වටින කාරණයක් කියලා අපි මතක් කරනවා. ඔබේ ජීවිතෙත් ඕනතරම් ජයග්‍රහණ ලබාගෙන ඇති. ඒ ජයග්‍රහණයේදී ඔබේ මනසේ නිවැරදි සමබරතාවය ඒ විදිහටම පවත්ව ගන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම පරාජයට පත් වෙන අවස්ථාවේදී ඔබ කඩා වැටෙන්නවත්, ඔබට තරහක් එන්නවත්, වෛරයක් ඇති වෙන්නවත් අවස්ථාවක් ඔබේ හිතට ඇති කරගන්න ඉඩ නොදෙන්න. අපි ඒ කාරණේ මතක් කරනවා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.